දවසක් යාගෝනේ මම අද ඔයාලට කියන්න යන්නේ තිරමිසු හදන විදිහ ඉතාලි තිරමිසු මගේ විදියට කොහොමද හදන්නේ කියලා මම මගේ විදිය කිව්වේ තිරමිසු හදන්න ඉතාලි කට්ටිය පිටර පාවිච්චි කරනවා මම පිටර කන්න කැමති නැහැ ඒක නිසා මම පිටර පාවිච්චි කරේ නැහැ ඒ වෙනුවට ඩබල් ක්‍රීම් එකක් තමයි පාවිච්චි කරේ මම ඔයාලට මොනවද අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කොහොමද හදන්නේ කියලා පස්සේ කියන්න හදනකොට කියන්න එන්න මෙයා හින්ද තමයි අද මම මේ තිරමිසු එක හැදුවේ මම හරි ආසයි තිරමිසු කන්න මගේ චූටියා එතකොට වීඩියෝ එක දිගටම බලන්න හදන විදිය කියලා දෙන්න බොහොම ස්තුතියි හරි ආලුවනේ දැන් මම මේ තිරමිසු එක හදන්න පටන් ගන්නයි යන්නේ ඔයාලත් බලාගෙන ඉන්න මම කොහොමද හදන්නේ කියලා බලමු ඒකට මොනවද ඕන වෙන්නේ කියලා මම බිත්තර පාවිච්චි කර නොකරන නිසා එවෙනුවට මම ඩබල් ක්‍රීම් එකක් මේකට පාවිච්චි කරා මේ තිරමිසු එක හදන්න අවශ්‍යයි ස්පොන්ජ් බිස්කට් ස්පොන්ජ් ෆින්ගර් බිස්කට් එක මේක සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් ඒ වගේම මිල්ක් මේඩ් එකක් ඩබල් ක්‍රීම් එකක් මාසපෝනේ චීස් එකක් ග්‍රෑම් 250 මාසපෝනේ චීස් එකක් අපි බලමු දැන් කොහොමද මේක ක්ලීන් බෝල් එකක් අරගෙන ඒකට චීස් එක ඔක්කොම දාගන්න චීස් එක දාගත්තට පස්සේ ඩබල් ක්‍රීම් එක එකතු කරගන්න. දැන් මිල්ක් මේඩ් එක කඩලා මිල්ක් මේඩ් එකත් මේ මිශ්‍රණයට සම්පූර්ණයෙන් එකතු කරගන්න. ඔක්කොම ටික එකතු කරලා දාන්න. දැන් හොඳට බීට් කරගන්න. විනාඩි 10ක් 15ක් විතර හොඳට බීට් කරගන්න. මේ තරමට ඝනකම වෙනකම් මිශ්‍රණය බීට් කරගන්න මේ ඝනකම හොඳට මැති දැන් මිශ්‍රණය රෙඩි මම මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා බිස්කට් ටික පොඟව ගන්නකම් අපි දැන් බිස්කට් ටික පොඟව ගන්න කෝපි එකක් හදාගමු මේ කෝපි එක පොඟවන භාජනයට දාලා කිරි ටිකක් මික්ස් කරගන්න මේ විදිහට කිරි පොඩ්ඩක් දාලා මිශ්‍රණය හැඳිකා ගන්න. දැන් අපි බිස්කට් එක කිරි වලින් පොඟවලා ගමු. මේ කෝපි කිරි එකතු කරලා තියෙන්නේ. දැන් ඔයා හදන්න හිතාගෙන ඉන්න භාජනයේ මේ වගේ බිස්කට් එක පහසු අතකට තියාගන්න. බිස්කට් එක ටිකක් පොඟවන්න ගොඩාක් පොඟවන්න යන්න එපා. සාමාන්‍යයෙන් පොඟවල ගන්න. මොකද බිස්කට් එක පොඩ්ඩක් හැපෙන ගතියට තියෙනකොට රස තවත් වැඩි. මේ විදියට බිස්කට් එක තියාගන්න. ලස්සනට හදාගන්න. දැන් අපි හදාගත්තු මිශ්‍රණය උඩින් මේ වගේ ලේයර් එකක් දාගමු.
බිස්කට් වැහෙන්න හොඳට දාන්න. මේ වගේ බිස්කට් පේන්නේ නැති වෙන්න හොඳට ක්‍රීම් ලේයර් එක දාගන්න. මේ වගේ අතුරු පසක් අපි ගෙදරම හදලා අපේ යාළුවන්ට අමුත්තන්ට ගෙදරට එන අයට කෑමෙන් පස්සේ සංග්‍රහ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නේද? අපි අතින් හදපු දෙයක් අපේ අමුත්තන්ට කන්න දුන්නා මේ කට්ටියත් ගොඩක් සතුටු. අපි දැන් ක්‍රීම් එක දාගෙන ඉවරයි. දැන් අපි දෙවනි ලේයර් එක දාගමු බිස්කට්. බිස්කට් ඉස්සෙල්ලා වගේම පොඟවල අරගෙන මේ වගේ ඉස්සෙල්ලා විදිහටම මේ ලේයර් එකක් තියාගන්න. හරි දැන් දෙවනි ලේයර් එකක් තියාගෙන ඉවරයි බිස්කට් එකේ. අපි දැන් මීට උඩින් ක්‍රීම් ලේයර් එකක් දාමු. ඉස්සෙල්ලා වගේම බිස්කට් ටික ඔක්කොම වැහෙන්න ටික් ක්‍රීම් ලේයර් එකක් දාගමු. උඩින්ම දාන ලේයර් එක පොඩ්ඩක් ඝනකමට දාගත්තට කමක් නැහැ. මොකද ක්‍රීම් කන්න ගොඩක් කට්ටිය කැමතිනේ පොඩි කට්ටිය වගේ. දැන් අපි ඊට උඩින් චොක්ලට් කුඩු ටිකක් ඉහිගමු. මේ වගේ පෙනේරියක ආධාරයෙන් චොක්ලට් කුඩු ටිකක් හොඳට වටේට ඉහින්න. අර කෝපි චොක්ලට් උයි ක්‍රීම් උයි ඔක්කොම එකතු වුණාම රස ගොඩක් හොඳයි. මේ විදිහට ලස්සනට චොක්ලට් කුඩු ටික ඉහිගන්න. දැන් මම ලස්සන කරන්න සීන කපාගත්තු ස්ට්‍රෝබෙරි ස්ලයිස් ටිකක් පාවිච්චි කරනවා. එක මේ වගේ රවුමට තියාගන්න. මගේ තිරමිසු එක හදලා ඉවරයි. දැන් පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චියට ගන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. Thank you. පැය දෙකකට පස්සේ මගේ තිරමිසු එක. දැන් මම මේක කපලා කන්නයි යන්නේ. මම කන්න නෙමෙයි මගේ චූටියට කන්න දෙන්නයි යන්නේ.